අයිබෝවන් සියලු දෙනාට වාසනාවන්ත සුවදායි රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් අපි මේ සූදානම් වන්නේ සඳුදා නෙත් FM ධර්ම දක්ෂිනා ධර්මදේශනාව ආරම්භ කරන්නයි. මේ උතුම් වූ ධර්මදේශනාව ආරම්භ කරන්නට පෙර අපි ඔබට ඉතාමත්ම සතුටින් මතක් කරන්නට ඕනේ, මීට පෙර අපි විටින් විට ඔබට දැනුම් දෙන්නට යෙදුනා නෙත් FM රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන ඔබේ ගමේ නගරයේ වෙහෙර විහාරස්ථානවල පවත්වන්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම් 0771-51-272 කියන දුරකථන අංකයට කතා බහ කරලා නෙත් FM රේඩියෝවේ අපි සම්බන්ධ කරගන්න කියලා. ඒ අනුව දෙකටන හැලුම්මහර බවුන්සෙත් මානසික සුවසෙවනේ අධිපතිහිත්වය දරන ඒ උතුම් වූ පින්බිම නිර්මාණය කරන්නට යෙදුණු දර්ශනපති ත්‍රිපිටකාචාර්ය කර්මස්ථානාචාර්ය අතිපූජනීය දියසෙන්පුර විමල නාහිමියන්ගේ ජන්මදිනය සැමරීම වෙනුවෙන් සහ මේ උතුම් වූ බවුන්සෙත් මානසික සුවසෙවනේ දසවස් සැමරුම වෙනුවෙන් සංවිධානය කරන ශ්වේත පූජා වැඩසටහන දෙකටන හැලුම්හර බවුන්සෙත් මානසික සුවසෙවනේදී පවත්වන්න කියලා අපිට ආරාධනා කරලේ අතිපූජනීය දේසෙන්පුර විමල නායක ස්වාමීන් වහන්සේ. ඉතින් බක්පුර පසළොස්වක පොහෝ දිනය මේ මාසේ 23 වනදාට යෙදෙනවා. මේ උතුම් වූ පුර පසළොස්වක පොහෝ දිනයේ උදෑසන 6ට අපි උපෝසථ අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් උතුම් වැඩසටහන ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. එනිසා අපි ඔබටත් ආරාධනා කරනවා දෙකටන හැලුම්මහර බවුන්සෙත් මානසික සුවසෙවනට පැමිණ මේ උදා වූ අලුත් අවුරුද්දේ ශ්වේත පූජා සජීවී වැඩසටහන සමගින් එක්කාසු වන්න කියලා. ඒ වගේමයි බවුන් වැඩිවීමට කැමැත්තක් දක්වන සියලු දෙනාට ආරාධනා කරනවා මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න. ඔබට වැඩි විස්තර දැනගන්නට පුළුවන් 0112-40-22-28 ඒ වගේම 0776-569-1140 කියන දුරකථන අංක වලට කතා බහ කරලා මේ ශ්වේත පූජා සජීවී වැඩසටහන වගේම ඔබට තාමත්ම නිදහසේ කිසිදු ගැටලුවකින් තොරව භාවනාව ප්‍රගුණ කරන්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඒ සඳහා ඉන්න ඉතාමත්ම දක්ෂ අපගේ අතිපූජනීය දේසෙන්පුර විමල නායක ස්වාමින් වහන්සේව සහ සම්බන්ධ කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ ස්ථානයේදී බවුන් වඩන්නට අවශ්‍ය කරන සියලු පහසුකම් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා ශ්වේත පූජා වැඩසටහන සමගාමීව මේ උතුම් වූ පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න බක් පුර පසළොස්වක පොහෝ දිනයේදී දෙකටන හැලුම්මහර බවුන්සෙත් මානසික සුවසෙවනට පැමිණෙන්න කියලා. ඒ සිහිපත් කිරීම සමගින් අදත් නෙත් FM ධර්ම දක්ෂිනාව ආරම්භ කරන්න ධාමත්ම ගෞරවයෙන් නමස්කාර පූරකව ආරාධනා කරන්නේ හොරණ දික්කේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාණය කළ අතිපූජනීය ගලිගමුවේ ඥානදීපාපේ හාමුදුරුවන් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මසවන කාලෝ අයං බදන්තා, ධම්මසවන කාලෝ අයං බදන්තා, ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්මශ්‍රවණයත් එක්ක සූදානම් වෙන්නේ. ඉතින් ඔබ හැම දිනාටමත් ධර්මශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිස
නිවන් දොරටුවක් බවට පත්වේවා කියල මුලින්ම ආශිර්වාද කරනවා. පිඟතුනී අද මේ ධර්මානු ශාසනාවේදී අපි කාටත් ඔබට මට අපි කාටත් සංසාර දුකින් නිදහස්වීම පිණිස අවබෝධ කරගත යුතු පංච උපාදානස්කන්ධය අපි තුලින්ම තේරුම් අරගෙන අපි කොහොමද භාවනාවක් ආරම්භ කරන්න. අපි කොහොමද ධර්මාවබෝධයට උපකාර වෙන විදිහට භාවනා මනසිකාරයකට අපේ හිත පුරුදු කරගන්න. මේ ධර්මානු ශාසනාව පුරා ඔබට මේ කාරණා අදාපි පැහැදිලි කරලා දෙනවා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ අවබෝධ කළ යුතු ආර්ය සත්‍ය හතරක් ගුරුපදේශ රහිතව අවබෝධ කරගෙන මේ ලෝක සත්වයන්ට දෙව්මිනිස් ලෝකයාට සසර දුකින් නිදහස් වීම පිණිස ඒ උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්න ආකාරය කියලා දෙන්නයි බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැතුව උන්වහන්සේගේ උපදෙස් නැතුව අපිට මේ ගමන තනියම යන්න පුළුවන්කමක් නැහැ. තනියම ගිහිල්ලා මේ ගමනේ ඒ උතුම් ධර්මයේ ගුරු උපදේශ රහිතව අවබෝධ කරගන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේලා, ඒ වගේම පසේ බුදුන්. හැබැයි උන්වහන්සේලා දීර්ඝ සංසාර ගමනේ ලෞතුරා සම්බුද්ධත්වයට පත්වෙන බුදුරජාණන් වහන්සේලා සාරා සංඛේය කල්පලක්ෂය, අටා සංඛේය කල්පලක්ෂය, සොළොසා සංඛේය කල්පලක්ෂය හැටියට පාරමී දස පාරමී සම්පූර්ණ කරගෙන ඇවිල්ලා තමයි ගුරුපදේශ රහිතව මේ ආර්ය සත්‍ය තමා තුලින්ම අවබෝධ කරගන්න. පසේ බුද්ධත්වයට පත්වෙන පසේ බුදුරජාණන් වහන්සේලා අසංඛ්‍ය දෙහිකුත් කල්ප ලක්ෂයක් සසරේ පාරමී උපපාරමී පුරලා මේ ධර්මයේ ගුරුපදේශ රහිතව අවබෝධ කරනවා. එතනින් මෙහා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා වේවා, අසෝමහශ්‍රාවකයන් වහන්සේලා වේවා, ත්‍රිවිද්‍යා ඇති, පංච අභිඥා ඇති, ෂඩාභිඥා ඇති, මේ මොන විදිහට අපි කතා කරත් උතුම් මහරහත්තන් වහන්සේ නමක් බවට පත් වෙලා මේ ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකෙන් නිදහස් වෙන ශ්‍රාවකයෝ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුවයි යෝනිසෝ මනසිකාරයේදිලා ධර්ම අවබෝධය කරායන්. අපට ඔබට මට අපි කාටත් මේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස බාහිරින් ලැබෙන්න ඕනේ අංග දෙකක් තියෙනවා. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි. ඒ කරුණු දෙක බාහිරින් අවශ්‍යමයි අපිට ධර්ම අවබෝධය කරායන්. තමන් තුල අපි තුල තිබිය යුතුයි යෝනිසෝ මනසිකාරය. ඒ යෝනිසෝ මනසිකාරය කියන්නේ අපිට ඕන ඕන විදිහට තර්ක කර කර ධර්ම කාරණා අපිට තේරෙන හැටියට ගලපලා තර්ක කර කර තමා තුලින් බලන එක නෙමෙයි. ධර්මයට අනුකූලව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුකූලව තමා තුලින් විමසා බැලීම, ඒකයි යෝනිසෝ මනසිකාරය. එහෙමනම් යෝනිසෝ මනසිකාරී යෙදෙන්න නම් පිරිසිදු ධර්මය අහලා ඒ ධර්මයට අනුකූලව තමා තුළින් ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහට විමසල බලන්න උප දක්ෂ වෙන්නට ඕන. ඊළඟට ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒ ධර්මය අවබෝධ වීම පිණිස මාර්ගයක් ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. මෙන්න මේ ප්‍රතිපදාව තුළ අනුගමනය කරන සීල සමාධි ප්‍රඥා වඩමින් මෙන්න මේ විදිහට ධම්මානුධම්ම ප්‍රතිපදාව යෙදෙන්න අන්නේ ශ්‍රාවකයා තමයි ධර්ම අවබෝධය කරා යන කෙනා. ඒ නිසා අපි දන්නවා ඔබ සාමාන්‍ය තෙරුවන් සරණ ගිය බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ ගිහි වේවා පැවිදි වේවා, අපි කාගෙත් අවසාන අරමුණ අවසාන ඉලක්ක සමහරලාට ඔබට ප්‍රශ්න ගැටලු ජීවිතේ බණහන්න භාවනා කරන්න නිවන් දකින්න ආසයි. හැබැයි ප්‍රශ්න, ගෙවල් වල ප්‍රශ්න, වගකීම්, යුතුකම් හම්බ කරන්න ඕනේ,
මේ වගේ ලොකූ ප්‍රශ්න ගොඩක් මැද්දේ අපි මනුස්සලෝකෙට ආවට පස්සේ. අභ්‍යන්තරෙන් බාහිරින් දෙපැත්තෙන් අපි පැටලිලා අපිම පටලගෙන අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජ. ඇතුළතිනුත් ගැට ගැහිලා බාහිරිනුත් ගැට ගැහිලා දෙපැත්තෙන් හැම පැත්තෙන් අපි ගැටගහගෙන. හැබැයි මේ මොන ප්‍රශ්නවල දුක්විඳවිඳ පීඩා විඳවිඳ හිටියත්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් තෙරුවන් සරණ කිය සද්ධාව ඇති කර්ම කරම්ඵල විශ්වාස කරන ශ්‍රාවකයෙක් නම් ඔහුට අරමුණක් තියෙනවා. ඒ අරමුණ තමයි සංසාර දුකින් නිදහස් වීම, චතුරාරි සත්‍ය අවබෝධ කිරීම. කවදා හරි මේ භයානක සංසාර ගමනින් මන් නිදහස් වෙනවා කියන ඒ අවංක චේතනාව තියෙන්න ඕන. පිංගතුනේ, ගිහි පැවිදි කියන ශ්‍රාවකයන්ගේ මේ මාර්ගයේ එකම ධර්මයේ තමයි අවබෝධ කරන්න. හැබැයි මේ මාර්ගයේ යනකොට වෙනස්කම් තියෙනවා. ගිහි ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මොනරෙකුට උපමා කරා. ඔබ සාමාන්‍යයෙන් මොනර දැකලා ඇති. මොනර කියන්නේ බොහොම ලස්සන සත්වේ. පිල් විදහාගෙන නටනවා, හරිම ලස්සනයි. හැබැයි මේ මොනරගේ ස්වභාවය වේගෙන් පියාඹගෙන යන්න බෑ. පියාපත් බරයි. ඒ නිසා කොච්චර ලස්සන වුණත් මොනතරම් සත්වයන් අතර බොහොම ලස්සන අලංකාරවත් සත්වයෙක් වුණත් පියාඹගෙන යනකොට අර පියාපත් බර නිසා වේගෙන් යාගන්න පුළුවන්කමක් නෑ. හැබැයි ඔහුත් කොහොම හරි පියාඹගෙන යනවා. බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයෝ උන්වහන්සේ පෙන්වුවේ හංසෙක් වගේ. බුදුහාඳුරන්ගේ පැවිදි ශ්‍රාවකයෝ උපමා කරේ හංසෙකුට. ඒ හංසයා සාමාන්‍ය සත්වය අතර මේ උපමාව දිහා බලන්න වේගෙන් පියාපක බොහොම චාම් සරල, බොහොම ලස්සන කෙනෙක් නෙමෙයි, බොහොම චාම්. හැබැයි වේගෙන් පියාපගෙන යන්න පුළුවන්. අන්නේ වගේ ගිහි ශ්‍රාවකයෙකුට ගිහි ජීවිතය තුළ බොහෝ ප්‍රශ්න, දරුවන්ගේ යුතුකම් වගකීම්, පවුල්ලොල ප්‍රශ්න, රස්සාවල් හම්බ කරන්න ඕනේ යුතුකම් වෙනුවෙන්. එතකොට මේ වගේ ගොඩාක් ගැටලු ප්‍රශ්න එක්ක ගිහි ජීවිතය කියන්නේ සම්භාදෝයන් ගරාවාසු රජස්සායතනං ඉති කිය. බොහොම කරදර, බාධා, ගැටලු, කෙලෙස් උනන උල්පතක් කියන. මේ ප්‍රශ්න ගොඩක තමයි ජීවත්වෙන. හැබැයි ඔබට නිදහසට කරුණු කියකි. අපිට මේ රස්සාව නිසා බැරි වුණ, කවුරුත් නෑ ඔබ සතර අපායෙන් බේරගන්න. දරුවෝ නිසා මට බැරි වුණා, දරුවෙන් නෑ ඔබ සතර අපාය වැටෙනකොට බේරගන්න. මට මෙන් මේ යුතුකන් නිසා, බිරිඳ නිසා, ස්වාමිය නිසා, එක්කො මේ ගෙදර වැඩ නිසා යම් යම් හේතු ඉදිරිපත් කරලා ඔබ නිදහසට මොන තරම් කරුණු ගොුණු කරගෙන හිටියත් ඒකකින්වත් ඔබට සංසාරදුකින් නිදහස් වෙන්න ඒවා කිසි දෙයක් වැඩක් නෑ. ඒ නිසා ඔබ මතක තියාගෙන ඔබ කොච්චර ප්‍රශ්න, ගැටලු, යුතුකම් වගකීම් ඒ මොනවා පටලගෙන ජීවිතයේ හිටියත් ඔබට මේ සතරාපායි වැටි වැටි යන භයානක සංසාර දුකින් නිදහස් වෙන්න ඔබට තියෙන එකම ක්‍රමය ඔබ විසින්ම මේ ධර්මයේ දියුණු කරගෙන, ධර්මය අවබෝධ කරගෙන අවිද්‍යාව තණ්හාව ප්‍රහාණය කරගන්න ඔබ ගන්න උත්සාහයමයි ඔබව සංසාර දුකින් නිදහස් කරවන්න. බාහිර කිසි කෙනෙක්ෙන් නැ ඔබව බේරන්න. ඔබටමයි මේ දේ කරගන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයෝ ගත්තොත් ඒ අයට බාහිර කරදර බාධා සාමාන්‍යයෙන් හම්බ කරන්න, ඊළඟට සාමාන්‍ය ඔබ ගිහි ජීවිතය තුළ දන්නවා සාමා ගෙවල්වල යුතුකං, ඊළඟට අහල පහල දේවල්, උත්සවද, වෙඩින් වලට යන්න, නෑදෑයන්ගේ ඒ ගෙවල් දොරවල් වල ප්‍රශ්න. එතකොට මේ වගේ ජීවිතය එදිනෙදා ගොඩාක් ප්‍රශ්න ගැටලු මේ සමාජෙ ගොඩ නැගෙන. භික්ෂූන් වහන්සේලා නිවන කරා යන කෙනෙකුට ඒ සියල්ලෙන් මිදිලා පිණ්ඩපාත කරගෙන බණක් භාවනාවක් කරගෙන දැන් කෙනෙක් ඉන්න පුළුවන්, එයා කැමැත්තෙන් සමාජ සේවා වැඩ කරගෙන මිනිසුන්ටත් උදව් කරගෙන පින්කම් කරගෙන බොහොම කාර්ය බහුල ජීවිතයක් ගත කරන පැවිද්දෝ ඉන්නවා. එතකොට ඒ තමන් විසින් දාගන්න ලෙඩ. කෙනෙක් පින් කරගන්න හිතාගෙන හිම කරනවා. හැබැයි
ඒ පැවිදි කෙනාට ඕනම මොහොතක ඒ කාර්ය බහුල ජීවිතය මිදිලා මට දැන් ඇති මං පාඩුවේ පැත්තකට ගිහිලා භාවනාවක් කරගන්නවා කියලා නිදහස් වෙලා යන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි සමහර වෙලාවට ගිහි ජීවිතය තුළ ඔබ කොච්චර හිතහිතා හිටියත් එකින් එක ප්‍රශ්න පැටලිලා එනවා. එනිසා මතක තියාගන්න ඔබ පැවිදිද ගිහිද කියන දේට වඩා අපි කාටත් ඔබට මට අපි කාටත් තියෙන්නේ එකම පිහිටයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වීම පමණයි. ඒ තුලින්මයි අපිට සතර අපායෙන් බේරෙන්න තියෙන කවුරුවත් අපිව බේරන්නේ. අම්මා තාත්තට නෑදෑයෙකුට ඥාතියෙකුට නතම් මාතා පිතා කෛරා අම්මා තාත්තට ඔබට කවන්න පොවන්න උගන්වන්න ඔබව පෝෂණය කරන්න ලොකු මහත් කරන්න ඒ ඇරෙන්න සංසාර දුකින් සතර අපායෙන් බේරගන්න පුළුවන්කමක් නෑ. අඤ්ඤේ වාපිත ඥාතකා ඔබට හිතෙන බලා මට නෑයෝ ඉන්නවා යාළු මිත්‍රයෝ ඉන්නවා මට මෙච්චර පිරිසක් ඉන්නවා. ඔබේ ලෙඩක් දුකක් වුණාම බාහිරින් උදව් උපකාරයක් කරන්න ඔබට එහෙම පිරිසක් ජීවිතේ ඉන්න පුළුවන්. හැබැයි ඒ කාටවත් ඔබ සංසාර දුකින් බේරගන්න බෑ. සතර අපායෙන් බේරන්න බෑ. අපාය යන එක වළක්වන්න බෑ. ඒක කරගන්න පුළුවන් ඔබටමයි සම්මා පණීහිතං චිත්තං. තමන් විසින් තමන්ගේ උත්සාහයෙන් ධර්මයේ තුල හිත පිහිටවා ගත්තොත් සෙය්‍යසෝනං තතෝකරු. අන්න ඒ ධර්මයේ තියෙනවා තමන් ශ්‍රේෂ්ඨත්වේ කරා යන ඒ උතුම් හැකියාව. එහෙමනම් ඔබටමයි මේ දේ කරගන්න තියෙන්නේ. ඉතින් අද අපි මේ ධර්මානුශාසනාවේදී බලමු දුක්ඛාරය සත්‍ය තුල බුදුරජාණන් වහන්සේ අපිට අවබෝධ කරගත යුතු කාරණා පහක් හකුලවල පෙන්නු. දැන් අපිට තේරෙන ටිකක් තියෙනවා ජාතිපි දුක්ඛ ඉපදීම දුකක්. ඔක හොඳට කරුණු විමසලා ගත්තහම අපි කාටත් තේරෙනවා. ඉපදීම දුකක් නේ. ලෙඩවීම දුකක්. ලෙඩ දුක් හැදිච්ච මිනිස්සු අවෝ සැපක් අනේ සනීපයි කිකේ ඉන්නේ. ඔබ දැකලා ඇති ස්පිරිතාලවල ඇවිදලා බලන්න ලෙඩ රෝග නිසා මිනිස්සු කොච්චර දුක් විඳිනවද. වයසට යා ජීවිතේ දුකක්. වයසට ගිය කෙනෙක් සමහරවිට ඉඳගත්තොත් නැගිට ගන්න බෑ. නැගිට ගත්තොත් පුටුවක වාඩි වෙන්න අමාරුයි. අල්ලගෙන බොහොම අමාරුවෙන් වාඩි වෙන්න. බිම ඉඳගත්තොත් නැගිට ගන්න බෑ. ඇඳෙන් නැගිට ගන්න සමහරට දෙන්නේ කල්ලන්න ඕන. වැසිකිළියකට ගිහිලා වාඩි වෙන්න බෑ තනියම. වාඩි වුණොත් නැගිට ගන්න බෑ. තමන්ට වෙනද වගේ නිදහසේ තමන්ගේ කටයුතු කරගන්න බෑ. ඊළඟට කාලයක් එනව සමහල්ලාවට අතපය පණනේ ආහාර ටික කටට දාගන්න විදිහක් නෑ. තව කෙනෙක්ගේ පිහිටක් නැතුව තමන්ට කිසි දෙයක් කරගන්න බැරි එක තැන් වෙච්ච ජීවිතයක් ඇත් අපි කාටත් ලැබෙන්න පුළුව. එක දුකක්. ඊළඟට මරණයේ දුකක්. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. අප්‍රියන් සමග එකතුවීම දුකක්. කැමතිදේ නොලැබීම දුකක්. ඔය ඔක්කෝම ටික අපි කාටත් තේරෙනවා. හැබැයි ඕක තේරුණා කියලා දැනගත්ත කියලා ඒ පමණින් දුක අවබෝධ වෙන්නේ නැහැ. එහෙමනම් ඒ කරුණු දැනගත්තට ඒකට හේතු වෙච්ච අවබෝධ කරගත යුතු කාරණා පහක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඒ තමයි සංකිත්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂේපයෙන් ගත්තොත් හකුලවල ගත්තොත් දුක කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. පංච උපාදානස්කන්ධය මෙන්න මේ කාරණේ මේ වචනේ ඔබ අහලා ඇති. මේ ගැන බොහෝ බණ අහලා පොත්පත් කියවලා යම් දහම් දැනුමක් තියෙන අය ඕන තරම් ඇති. ඔබ බලන්න ඔබ තුලින් මේ පංච උපාදානස්කන්ධය තමා තුලින් දකින්න තියෙන. තමා තුලින් දැක්කට පස්සේ බාහිරිනුත් අපි හැමෝම මේ දකින්න හැමෝම තුල ඒ අය තුලත් තියෙනවා. අජ්ජත්ත බහිද්දාවා තමා තුළත් බාහිරාය තුළත් මේ පංචුපාදානස්කන්ධයක්ම නේද පවතින්නේ කියලා ඊට පස්සේ අපිට ඒක ගලපලා මේ ලෝකෙ කොහේ ඉපදුනත් අතීත අනාගත වර්තමාන තමා තමාගෙන් බාහිර ගොරෝසු සියුම් දුර ළඟ හීන ප්‍රනීත
මේ මොන ආකාරෙ කොහේ මොන ලෝකයක කොහේ උපතක් ලැබුණත් පහළ වෙන්නේ පංචුපාදානස්කන්ධයක්මයි. ආයතනානම් පටිලාභ, ආයතනයන්ගේ පහළවීම, පංච උපාදානස්කන්ධයේ පහළවීම ඉපදීමයි කියල බුදුහාඳුර පෙන්නේ. එහෙමනම් අපි බලමු පංච උපාදානස්කන්ධෙමි දුක අවබෝධ කරනවා කියන කාරණය තුළ බුදුහාඳුර අපිට පෙන්නපෝ පංච උපාදානස්කන්ධය අපි කොහොමද අපි තුළින් සරලව තේරුම් ගන්න. ඉසල භාවනා කරන්න නම් විදර්ශනා වඩන්න නම් තමා තුළින් විමසලා යෝනිසෝ මනසිකාරය යෙදෙන්න නම් මේ පංචුපාදානස්කන්ධි තමා තුළ පවතින්නේ මොන විදිහටද බොහොම වෙන්වෙන්ව සරලව තමන්ට වටහාගන්න පුළුවන් වෙන්නට ඕන. දැන් අපි එකින් එක බලමු. අපිට තියෙනවා ආයතන හයක්. මේ කරුණ ඔබ හොඳට ඇහුම්කන් දීලා ඔබ තුළින් ගලපල බලන්න. ආයතන හයක්, ඒ තමයි සලායතන, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේවට අපි ආයතන කියන්නේ සංසාර ගමනක් හැදිනවා, සසර ගමන සකස් කරනවා මේ ආයතන මුල් කරගෙන. දැන් අපි බලමු පංච උපාදානස්කන්ධය කියපුවහම එතන කරුණු පහ, පංච උපාදාන ස්කන්ධ, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය කියලා පහක් තියෙනවා. දැන් මේ පහ ඇස නැමැති ආයතනය තුළ පංච උපාදානස්කන්ධේ තේරුම් ගන්නේ කොහොමද කියන එක මම ඔබට කියලා දෙන්නම් මුලින්. මෙන්න මේ කාරණේ හොඳට තේරුම් ගන්න. රූප උපාදානස්කන්ධේ, එතන රූපේ කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ආහාර නිසා පෝෂණය වෙන ආහාර සමුදය, රූප සමුදය, ආහාර නිරෝධ, රූප නිරෝධ. මේ කනබුන කබලින්කාර ආහාර මේ ඒ ආහාරයෙන් පෝෂණය වෙන ආහාර නිරුද්ධේ නිරුද්ධ වෙලා රූපයක් තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත. දැන් ඇස කියලා කියපු ගමන් අපිට පේන්නේ අර සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ඇස. ඒකට කියන්නේ මස් ඇස. මෙම් අපි කියමු මස් වලින් හැදිච්ච සතර මහා ධාතුන්ගෙන් හටගත්ත. එතන අපිට ගොරෝසු විදිහට ඇහැක් දකින්න ලැබුණට මතක තියාගන්න ඒක හැදිලා තියෙන්නේ පඨවි ධාතුවෙන් විතරක් නෙමෙයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතරම එකතු වෙලා හටගත්ත දෙයක්. එතකොට හැබැයි පඨවි ගතිය වැඩි වෙන නිසා තමයි ගොරෝසු ස්වභාවයෙන් අපිට පේන්නේ, අතට ස්පර්ශ වෙන්නේ, දකින්නේ. එතකොට මෙන්න මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ඇස කියන්නේ රූපේට අයිති, රූප උපාදානස්කන්ධයට අයිති දෙයක්. දැන් ඉස්සෙල්ලා අපි මේ විදිහට තේරුම් ගමුකෝ. ඊළඟට අපිට ඇහැට පේනවා රූප. ඇහැට පේන්නේ මොනවද කියලා බලන්න. ඔබ දකින්නේ ඔබ ඉදිරියෙන් තියෙන ඒ සීමාව තුළ ඇහැට පේන පරාසය තුළ ඔබ බොහෝ දේ දකිනවා. ගස් කොළන්, ගෙවල් දොරවල්, පුද්ගලයෝ, යාන වාහන, ඔබ ඉන්න තැනට අනුව ඔබ ඉදිරියේ තියෙන බොහෝ දේවල් ඔබ දකිනවා. ඒ දකින හැම දෙයක්ම ඔබ හිතන්න කොහොමද හටගත්තේ? ඒව හටගත්තේ සතර මහා ධාතුන්ගෙම තමයි. ගහක් දකිනවා කියලා හිතන්න, මල් පැලයක් ඔබ ඉදිරියේ තියෙන යමක්, ඒක හැදිලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුන්. වාහනයක් පාරේ යන වාහන ගොඩක් දකින. ඒව හදලා තියෙන්නේ හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙමයි. පුද්ගලයෙක් ඇවිදගෙන යනවා. ඒත් සතර මහා ධාතුන්ගෙම හටගත්ත. එතකොට අපි ඇහෙන් දකින මේ ලෝකේ හැම දෙයක්ම ගහ, කොළ, කඳු, ගුවන් යාන, අහස යන සත්තු, පොළොවේ ඉන්න මේ හැමෝම සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේවල්. එහෙමනම් දැන් ඔබ ඇස මුල් කරගෙන මේ විදිහට බෙදාගන්න මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ මස ඇස, ඇස නැමැති ආයතනේ මස ඇස කියන කොටස රූප උපාදානස්කන්ධයට අයිති. ඇහැට පේන රූප, බාහිර ලෝකේ තියෙන දේවල්, ඇහැට දකින දේවලුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේවල්. ඒවට කියනවා බාහිර ආයතන. රූප එකක් සතර මහා ධාතුන්ගෙන් හටගත්. එතකොට ඔන්න රූප උපාදානස්කන්ධය කියලා කියනකොට ඇසයි,
ඇසට පේන රූපයි රූප උපාදානස්කන්ධයට අයිති කියලා හිතන්න. දැන් ඔන්න ඔය විදිහට බෙදාගන්න. ඊළඟට වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර විඥාන ඊළඟ ටික. එතකොට මේවා නාම ධර්මත් එක්ක යෙදෙන්නේ. දැන් ඔබ හිතන්න ඔබේ ඇහැට රූපයක් පේනවා. ඒ ඇහැට රූපයක් පේනකොට එතන සිද්ධ වෙන ක්‍රියාවලියක් බුදුහාමුදුරුව අපිට පෙන්නලා තියෙනවා. ඇහැට රූපයක් පේන්නේ ඇහේ ස්පර්ශය නිසා. ස්පර්ශය කියන්නේ තින්නම් සංගති පස්සෝ කියලා ධර්මයේ පෙන්න කරුණු තුනක එකතු වීම. මේ ඇසයි ඇහැට පේන රූපයයි ඇහේ හටගන්නවා චක්කු විඤ්ඤාණය. අන්නේ කරුණු තුනේ එකතු වීමට කියනවා ඇහේ ස්පර්ශය කියලා. අන්න දැන් ඇහැට රූපයක් පේන්න නම් ඔබ බලන බලන පැත්තේ දැන් ඔබ මල් ගහ දකිනවනම් ඇසයි ඒ මල් ගසයි ඇහැ තුල හටගන්නවා විඤ්ඤාණය, චක්කු විඤ්ඤාණය. ඔය කරුණු තුන එකතු වෙනකොට තමයි ඇහේ ස්පර්ශේ ඔබ ඒක දකින්නේ. ඔබ ඊළඟට යම් හැරිලා යම් සද්ද හැරිලා බලනකොට ඔබ දකිනවා වාහනයක්. එතකොට මේ වාහනේ ඇහැයි ඒ රූපයයි එතනත් චක්කු විඤ්ඤාණය. ස්පර්ශ වෙනස් වෙන්න වෙනස් වෙන්න අන්න අපි දකින රූප ඒව වෙනස් වෙනවා. දැන් මතක තියාගන්න ඇහෙන් රූපයක් දකිනවා කියලා කියන්නේ ඇහැයි ඒ රූපයයි විඤ්ඤාණය එකතු වීම. ඒකට ධර්මයේ කියන්නේ ඇසේ ස්පර්ශය. ඔන්න ඔය ස්පර්ශය නිසා එකවර සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා. හැබැයි බුදුහාමුදුරුව අපිට තේරුම් ගැනීම පිණිස ඒක හොඳට විස්තර කරලා වෙන වෙනම පෙන්නලා දෙනවා. ඒ තමයි ස්පර්ශයෙන් ඇතිවෙනවා විඳීම. ස්පර්ශයෙන් ඇතිවෙනවා හඳුනාගෙන හඳුනගන්න වෙන දෙයක් නෙවෙයි, මතක තියාගන්න විඳින රූපේමයි හඳුනගන්න. ඒ ස්පර්ශයෙන් ඇතිවෙනවා චේතනා. මතක තියාගන්න චේතනා පහළ වෙන්නේ වෙන දෙයක් ගැන නෙවෙයි, අර විඳින රූපේම හඳුනාගත්තා, හඳුනාගත්ත රූපේ ගැනමයි චේතනාව පහළ වුණේ. වේදනා සංඥා චේතනා. අන්න එතන ඇහි ස්පර්ශය නිසා දැන් හටගත්ත උපාදානස්කන්ධ තුනක්. ඇහැයි රූපය විඥානය එකතු වීම ඇහි ස්පර්ශය නිසා ඒ පේන දේ ගැන විඳීමක් ඇති වෙනවා. අන්න ඒකට කියනවා වේදනා. ඒ තමයි වේදනා උපාදානස්කන්ධ විඳීම. ඒ ඇහැට පෙනිච්ච රූපේම ඇහෙන් හඳුනා ගන්නවා. මේ මල් ගහක්, මේ වාහනයක්, මේ අසවලා හඳුනා ගන්නවා සංඥාව. ඒ තමයි සංඥා උපාදානස්කන්ධය. ඒ හඳුනගත්ත දේ ගැනම චේතනාවක් පහළ වෙනවා හිත ඇතුලේ. රූප සංචේතන. ඒ තමයි සංස්කාර උපාදානස්කන්ධය. දැන් ඔන්න ඔබ පංච උපාදානස්කන්ධය, ඇහි හටගන්න පංච උපාදානස්කන්ධය ගැන යම් දැනුමක් ඇති කරගත්ත. ඇහැයි රූපයයි අයිති රූප උපාදානස්කන්ධයට. ඇහැයි රූපයයි එකතු වෙන්නේ ඇහේ ස්පර්ශේ. කරුණු තුනක් එකතු වෙන ඇහැයි රූපයයි විඤ්ඤාණය. ඒ කරුණු තුන එකතු වෙනකොට හටගන්නවා ඒ දකින්න රූපේ ගැන විඳීමක් ඇති වෙනවා. ඒ තමයි වේදනා උපාදානස්කන්ධය. විඳින රූපය ඇහෙන් හඳුනගන්නවා සංඥා උපාදානස්කන්ධය. හඳුනගත් රූපේ ගැන චේතනා පහළ වෙනවා සංස්කාර උපාදානස්කන්ධය. දැන් ওই කරුණු තුනටම මුල් වෙච්ච දෙයක් තියෙනවා. විඳීම හඳුනා ගැනීම චේතනාවට හේතුනේ ඇහි ස්පර්ශය. එහෙනම් ස්පර්ශය කියන්නේ ඇහි රූපයයි විඥානයයි එකතු වීම කියන්නේ එතන විඥාන උපාදානස්කන්ධ විඥානය එතන තියෙනවා. දැන් එහෙමනම් ඔන්න ඔය ක්‍රියාවලිය තුල ඇහැට රූපයක් පේනවා කියන්නේ පංච උපාදානස්කන්ධය ඇහි හට ගන්නවා. ඒ පංච උපාදානස්කන්ධය හේතුඵල වශයෙන් හරියට ධර්මයේ තුලින් තේරුම් ගත්ත කෙනා. දැන් අපි බලමු හේතුඵල වශයෙන් තේරුම් ගන්නවා කියන්නේ. අර ඇහැයි රූපයයි කියන්නේ රූප උපාදානස්කන්ධය. ඔන්න හේතුඵල කියන්නේ ආහාර සමුද ආහාර ප්‍රත්‍යයෙන් රූපේ හටගන්නවා, ආහාර නිරුද්ධ වෙනවා, නිරුද්ධ වෙනවා. මේ හේතු නිසා හටගත්ත මේ හේතු නැති වෙනකොට ඵලේ නිරුද්ධ වෙනවා. දැන් වේදනාව හටගත්තේ ස්පර්ශය නිසා ඇහි. ස්පර්ශ වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙනවා. අන්න හේතුඵල හැටියට ස්පර්ශ නැමසී හේතුව නිසා වේදනාව හටගත්තා. ස්පර්ශ වෙනස් වෙනකොට වේදනාව වෙනස් වෙනවා.
ස්පර්ශ නැමති හේතුව නිසාම සංඥාව හටගන්න හඳුනගන්න. ඇහෙන් රූප හඳුනන. ස්පර්ශ වෙනස් වෙනකොට එක වෙනස් වෙනවා, අනිත්‍යයි. ස්පර්ශ නැමති හේතුව නිසාම හඳුනගත්ත දේ ගැන චේතනා පහළ වෙනවා, සංස්කාර. ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. අන්න හේතු නිසා හටගෙන හේතු නැතිනකොට නැති වෙන. ස්පර්ශයෙන් හටගන්න විඳීම ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ස්පර්ශයෙන් හටගන්න හඳුනා ගැනීම ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ස්පර්ශයෙන් ඇතිවන රූප ගැන චේතනා පහළ වීම ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. එහෙමනම් රූප, වේදනා, සංඥා, සංඛාර හේතු නිසා හටගන්න හේතු වෙනස් වෙනකොට වෙනස් වෙනවා. විඥානයත් එහෙමයි. නාම රූප ප්‍රත්‍යයෙන් ඇහැ කියන්නේ නාම රූපයෙන්ම හටගත් දෙයක්. නාම රූප නිසාම යම් තැනක නාම රූප පවතිනවාද විඥානය එතන හටගන්න. නාම රූප වෙනස් වෙනකොට විඥාන වෙනස් වෙනවා. අනිත්‍ය. අන්නේ අනිත්‍ය මේක ලේසියෙන් අපි කොච්චර අනිත්‍යයි අනිත්‍යයි කියලා අපි කිව්වට අනිත්‍ය දකින්න ඕනේ ධර්මාවබෝධය කරන ශ්‍රාවකයා පංච උපාදානස්කන්ධය තුළ අනිත්‍ය දකින්න ඕනේ. ඔන්න ඔය කාරණාව හොඳට තේරුම් අරගෙන ආහාර සමුදයෙන් හටගන්න රූපේ ආහාර වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ස්පර්ශයෙන් හටගන්න විඳීම ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ස්පර්ශයෙන් හටගන්න චේතනාව ස්පර්ශේ හඳුනා ගැනීම ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ස්පර්ශයෙන් හටගන්න චේතනාව ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. නාම රූපයෙන් හටගන්න විඥානෙ නාම රූප වෙනස් වෙනකොට වෙනස් වෙනවා. අන්න හේතුඵල වශයෙන් මේ ඇහැ තුළ හටගන්න පංච උපාදානස්කන්ධය අඳුනගෙන අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තමා තුළින් දකින්න ඕන. ඒ දැකීම පිණිස ඉස්සල්ලා අඳුනගෙන බුදුහාඳුරෝ දේශනා කරපු විදිහට තමා තුළින් විමස විමස බලන්න. ඒ බැලීමට කියනවා යෝනිසෝ මනසිකාරය දෙනවා. භාවනා කරන අපි විදර්ශනා කරනවා කියන එකට. යමක් අනිත්‍ය නම් යන් නිච්ඡන් තන් දුක්ඛං, ඒක ඒකාන්තින් දුකක්. යමක් අනිත්‍යද දුකද යන් නිච්ඡන් තන් දුක්ඛං තදනත්තා, ඒක අනාත්මයි. මම මගේ මට ඕන විදිහට මගේ වසඟි තියාගන්න බෑ, අනාත්මයි. එතකොට ඔන්න ඔය ලක්ෂණ තුන පංච උපාදානස්කන්ධයේ තුල ඇහැට පේන රූපයක් රූපයක් පාසා හටගන්න පංච උපාදානස්කන්ධි තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ පවතින. අන්නේ කාරණා හොඳට තේරුම් අරගෙන ඇසත් ඇස මුල් කරගෙන හටගන්න පංච උපාදානස්කන්ධයත් තමා තුළින් විමසීම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන්න පුරුදු වෙච්ච කෙනා අන්න ධර්මාවබෝධයට අදාළ වෙන විදිහේ දැක්මකට, ඊට අදාළ වෙන විදිහේ මානසිකාරයකට ධර්ම මාර්ගයට පිළිපන්න ඒ මාර්ගයට බැසගත්ත කෙනෙක් බවට පත්වෙන. එනිසා පිංගතුනි ඔබ කවදා හෝ අනේ නිවන් දකින්න ඕනේ නිවන් දකින්න ඕනේ කියලා කිය කියා හිටියට කවදහරි ඔබ ධර්මය අවබෝධ කරනවා නම් අවබෝධ කළ යුතු දුක්ඛාරය සත්‍ය සංකිත්තේන පංචුපාදානක්ඛන්ධා දුක්ඛා. සංක්ෂේපයෙන් ගත්තොත් හකුලෝල ගත්තොත් දුක කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒ දුක්ඛාරය සත්‍ය තමා තුළින් දකින්න නම් මේ ආයතන හය තුළ හටගන්න පංච උපාදානස්කන්ධය ඔය විදිහට තේරුම් අරගෙන විදර්ශනා වඩන්නට ඕන. දැන් අපි ඇස ගැන තේරුම් ගත්තා. ඔබට ටිකක් අමාරුයි වගේ හිතෙන්න පුළුවන්. සමහරවිට ඒක ටිකක් හරියටම තේරුන්නේ නැහැ වගේ හිතෙන්න පුළුවන්. අපි කන ගැන බලමු. එතකොට ඔබට තව නිරවුල් කරගන්න පුළුවන්. මොකද මේ හැම ආයතනයක්ම ඇස, කන, නාසය, දිව, ශරීරයේ මනස. ඒ ආයතන හයේම පංච උපාදානස්කන්ධ හටගන්න. ඒ ආයතන හය තුලින්ම සංසාර ගමන හැදෙනවා. දැන් අපි බලමු කන ගැන. කන. හැබැයි මේ ආයතන හයේ ක්‍රියාවන් එකිනෙකට වෙනස්. ඇහෙන් රූප තමයි දකින්න පුළුවන්. ඇහෙන් ශබ්ද අහන්න බෑනේ. ඇහැට කඳ සුවඳ දැනෙන්නේ නැහැ. ඇහැට රස දැනෙන්නේ නැහැ. ඇහැට එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් තියෙන මේ ආයතන හයට ඇහැට රූප පේනවා. කනට ශබ්ද ඇහෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා. ඔබේ දිවට රස දැනෙනවා. කයට පහස දැනෙනවා. මේ පංචකාමයන්ගෙන් ගත්ත අරමුණු මනසේ
ඒ අරමුණු හැටියට සිහිකරකර සිහිකරකර විතර්ක ගොඩ නග නඟ අපි ඒ තුළ පංචුපාදානස්කන්ධ මනස තුළත් හටගන්න. එතකොට අපි දැන් බලමු කණ නැමති ආයතනත් ආයතනයක් යැනි සංසාර ගමන හැදෙනවර ඇහැ වගේමයි. අපිට මේ වගේ එක ආයතනයක් දෙකක් තේරුම් ගන්නකොට ඉතිරි ආයතන ගැන ගලපා ගන්න පුළුවන් දැනුමක් ඔබ ගොඩ නගා ගන්න ඕනේ. කණ නැමති ආයතනය කණයි ශබ්දයයි අයිති රූප උපාදානස්කන්ධයට. අන්න දැන් අපි ඇහැ ගැන ඉගෙන ගත්තේ ඇහැයි රූපයයි අයිති රූප උපාදානස්කන්ධයට, සතර මහා ධාතුකින් හටගත් රූප. දැන් කණ අපිට පේනවා බාහිරින් මේ කන් පෙත්ත, කන් සිදුර, කණ නැමැති ආයතන අපිට පේන දෙයක් තියෙනවා. සතර මහා ධාතුකින් හටගත්ත මස් වලින් හැදිච්ච සතර මහා ධාතුන්ගෙම හටගත් ගොරෝසු ගතියෙන් යුක්ත මේ කන, කන් සිදුර, අපි කියන කම්බෙරය, මෙන්න මේ විදියට කන කියන්නේ මෙහෙමයි. එතකොට අපි දකින දෙයක් තියෙනවා. ඒ කන නැමැති අපි දකින ඒ ටික සතර මහා ධාතුන්ගෙන් හටගෙන තියෙන. ආහාර සමුදය රූප සමුදය, ආහාර නිරෝධ රූප, කන බොන ආහාරින් ඒක පෝෂණය වෙන. ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා. එතකොට කනට ඇහෙන ශබ්ද බාහිර ආයතන එතනත් සතර මහා ධාතුන්ගෙම හටගන්නේ මතක තියාගන්න. දැන් අපිට ඇහෙනවා මොනවා හරි ගන්ඨාර හඬක්. එතනත් ඔබ හිතන්න ඒ හඬ ඇහෙන්නේ සතර මහා ධාතු, සතර මහා ධාතු එක ගැටෙන හඬක් නෙමෙයිද කියලා. එතන යකඩයක් තව යකඩයක් එක ගැටෙන හඬක් ඇහෙන. සතෙක් කෑ ගහනවා. එතනත් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත හඬක් තමයි. ඒ උගුරෙන් හරි අපි කතා කරන මේ හඬ හරි සතෙක් කෑ ගැහුවත්, බල්ලෙක් බිරුවත්, මොන විදිහේ හඬක් ඇහුණත් ඒ හඬ උපදින වාහනයක හඬ. වාහනයක් නවත්තනවා, බ්‍රේක් කරනවා, ගහක් කඩාගෙන වැටෙනවා. එතකොට මේ ඇහෙන හැම ශබ්දයක්ම සතර මහා ධාතු මුල් කරගෙන නෙමෙයිද උපදින්නේ කියලා හිතා. අපිට ඈතින් ඇහෙනවා හුලං හමනකොට ගහක අතු කඩාගෙන වැටෙනවා. ඒ සද්ද අහගෙනම අපි කියනහන්න කොහේ හරි ගහක් කඩාගෙන වැටුණා, පිළිකන්නේ තිබ්බ ගහ වෙන්න ඇති. එක්කෝ අපිට ඇහෙනවා තව මොකක් මේ ඇහෙන හැම කවුරු හරි කතා කරනවා ඇහෙනවා. එතකොට මේ ඇහෙන හැම දෙයක් පුටුවක් අදිනවා, භාජනයක් පිදෙනවා, පිඟං හෝදනවා, වතුර වැක්කිරෙනවා, ටැප් එක ඇරලා. එතකොට බලන්න මේ වෙන හැම ක්‍රියාවලියක් තුළම සතර මහා ධාතු නෙමෙයි දෙතන ගැටීම් ඇති කරන්නේ, ඒ සද්ද උපද්දවන්. එහෙමනම් කණයි කනට ඇහෙන ශබ්දයයි අයිති රූප උපාදානස්කන්ධයත් එක්ක. ඔන්න ඔය විදිහට තේරුම් ගන්නකො. කණයි කනට ඇහෙන ශබ්දයයි අයිති රූප උපාදානස්කන්ධය. කනට ශබ්දයක් ඇහෙන්න නම් කරුණු තුනක් එකතු වෙනවා. අර ඇහැගෙන වගේමයි. තින්නම් සංගති පස්සෝ. ශබ්දයක් ඇහුණා කියන්නේ එතන කරුණු තුනක එකතුවක් වෙලා තියෙන. කණයි ඒ ශබ්දයයි විඤ්ඤාණයයි එකතු වෙනවා. සෝත විඤ්ඤාණය කනේ හටගන්නවා විඤ්ඤාණ. ඒ කරුණ තුනේ එකතුවෙන් තමයි අපිට ඒ ශබ්දය ඇහෙන්නේ. විඤ්ඤාණේ හටගත්තේ නැත්නම් ශබ්ද තියෙන්න පුළුවන්. දැන් සමහරවල් නිින්ද ගිහිල්ලා මේ ළඟ ඇහෙන කතා කරනවා කවුරු හරි අපිට ඇහිලා නැහැ. සමහරවල්ට අපි වෙන අවධානයක ඉන්නේ. අපි හිතමු ඔබ එක්ක මැච් එකක් බලාගෙන ඉන්නවා. බොහොම දැන් අවධානය තියෙන කට ඇරගෙන ඒකට ටෙලි නාට්‍යයක් එක්ක ප්‍රවෘත්ති විකල් මොන හරි භාස කරන දෙයක් බලාගෙන ඉන්නකොට කවුරු හරි මේ කන ළඟ කතා කරනවා. අන්දර බැරිම තැන ඇවිල්ලා හයියෙන් කෑ ගහනවා. මෙච්චර කතා කරනවා ඇහෙන්නේ නැද්ද කියලා. මට ඇහුන්නේ කියනවා. එතකොට බලන්න එතන විඤ්ඤාණය හටගෙන නෑ. මොකද අවධානය මානසිකාරේ තිබුණ වෙන පැත්තක. එහෙනම් කනට අපිට ශබ්දයක් ඇහෙන්න නම් කන තිබුණා කියලා, ශබ්ද තිබුණා කියලාම ශබ්ද ඇහෙන්නේ. ඒ කනේ විඤ්ඤාණය හට ගන්න ඕනේ. කනයි ශබ්දයයි විඤ්ඤාණය එකතු වෙනවා. ඒකට කියනවා කනේ ස්පර්ශය. අන්නේ කනේ ස්පර්ශය නිසා කරුණු තුනක් ඇති වෙනවා. අර හැගෙන වගේමයි. විඳීම්, හඳුනා ගැනීම, චේතනා ස්පර්ශයෙන් ඇති වෙන කාරණා තුන. ස්පර්ශ වෙනස් වෙනකොට ඒවා වෙනස් වෙනවා අර වගේ. විඳීම් අර ඇහෙන ශබ්දයේ ගැන විඳීමක් උපදිනවා. අපි ගමු අපි ආසක් සින්දුවක්, වයලින් වාදනයක්, ආස හඬක්, මිහිරි හඬක්, සැප විඳීමක් ඇති වෙනවා.
අපිට බනිනු ඇහෙනවා. කරදරකාර හඬක් ඇහෙනවා. වදයක්ගේ සබ්දේ එතන ගැටීමත් දුක් විඳීමක් ඇතිවේ. එතකොට ඒ වගේ විඳීම වෙනස්සේවා ස්පරසයෙන් තමයි විඳීම ඇතිවෙන්. ඒ විඳින්න සබ්දයමයි හඳුන ගන්න වෙන දෙයක් නෙවේ. අන්න ඒක සංඥාව. සින්දුවක්ද වයිලින් වාදනයක්ද මට එන්න කිව්වද යන්න කිව්වද කතා කරාද බල්ලෙක් බුරනෝද අපි හඳුනා ගන්න සංඥාව. ස්පර්ශ නිසා ඒ හඳුනා ගන්න. ඒ තමයි සංඥා උපාදානස්කන්ධය. හඳුනගත්ත දේ ගැන චේතනාවක් පහළ වෙනවා. ඒකට කියනවා සංස්කාර. කනට ඇහෙන ශබ්දේ මුල් කරගෙන චේතනාවක් පහළ වෙනවා. සංස්කාර උපාදානස්කන්ධය. දැන් ඔන්න කනයි ශබ්දයයි ඇයිද රූප උපාදානස්කන්ධයට. කනයි ශබ්දයයි විඤ්ඤාණය කනේ ස්පර්ශ නිසා ඇතිවෙනවා විඳී. ඒ තමයි වේදනා උපාදානස්කන්ධය. කනේ ස්පර්ශ නිසා ඇතිවෙනවා විඳින ශබ්දය හඳුනා ගන්න සංඥා උපාදානස්කන්ධය. ඒ හඳුනාගත්ත ශබ්දය ගැන චේතනාවක් පහළ වෙනවා සංස්කාර උපාදානස්කන්ධය. එහෙමනම් දැන් ඔන්න කන මුල් කරගෙන අපි ඉගෙන ගත්තා රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය. එතකොට මේ ස්පර්ශය නිසා නම් වේදනා සංඥා චේතනා තුන ඇති වුණේ. ඒ ස්පර්ශය තුල තියෙනවා කනයි ශබ්දයයි විඤ්ඤාණ විඥානි තියෙනවා එතන. නාම රූපයන්ගෙන් හටගත් කනක් තුලයි විඥාණය උපදින්නේ. නාම රූප විනාශ වෙනකොට වෙනස් වෙනවා. ඒ තමයි විඥාන උපාදානස්කන්ධය. දැන් මේ කියපු රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංස්කාර විඥාන මේ පහම හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා. අන්නේ හේතුඵල සම්බන්ධය අපි හොඳට ධර්මයේ තුලින් තමා තුල තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. ඒක තමයි භාවනා කරන්න අවශ්‍ය දැනුම කියන්නේ, විදර්ශනාවට අවශ්‍ය දැනුම. ආහාර සමුදය රූප සමුදය, ආහාර නිරෝධ රූප නිරෝධ. ආහාර නිසා හටගන්න රූපේ ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. අන්න හේතුඵල අනිත්‍යයි වෙනස් වෙනවා. ස්පර්ශයෙන් හට ගන්න විඳීම ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා, අනිත්‍යයි වෙනස් වෙනවා. ස්පර්ශයෙන් හට ගන්න හඳුනා ගැනීම, ශබ්ද හඳුනා ගැනීම ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා, අනිත්‍යයි. ස්පර්ශයෙන්ම හට ගන්න චේතනාව ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා, අනිත්‍යයි. අන්න වේදනා සංඥා චේතනා තුනම ස්පර්ශයෙන් හට ගන්නවා, ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා, අනිත්‍යයි. නාම රූපයෙන් හටගන්න විඤ්ඤාණි නාම රූප වෙනස් වෙනකොට වෙනස් වෙනවා, අනිත්‍යයි. එහෙමනම් රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන කන මුල් කරගෙන හටගන්න ඇහෙන ශබ්දයක් ශබ්දයක් පාසා හටගන්න පංච උපාදානස්කන්ධය හේතු නිසා හටගෙන හේතු වෙනස් වෙනකොට වෙනස් වෙනවා, අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් යන් නිච්ඡන් තන් දුක්ඛං, ඒක ඒකාන්තේම දුකට අයිති දෙයක්. යන් නිච්ඡන් තන් දුක්ඛං තදනත්තා, යමක් අනිත්‍යද දුකද ඒක ඒකාන්තෙන් අනාත්මයි. මම මගේ ආත්මය කියලා මට ඕන විදියට මගේ වසඟයට ගන්න බෑ, අනාත්මයි. එතකොට ඔන්න ඔය කාරණේ තමයි තමා තුලින් මේ ඇහැ ගැන කන ගැන නාසයේ දිවකය මනස ආයතන හයේම හටගන්න පංච උපාදානස්කන්ධ තේරුම් අරගෙන හේතුඵල වශයෙන් තේරුම් අරගෙන අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් තමා තුලින් විමසලා බලනවා නම් අන්න ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය දෙනවා. ධර්මයට අනුකූලව තමා තුලින් ගලපලා බලනවා. ධර්මාවබෝධයට අවශ්‍ය වෙන විදිහට විදර්ශනා වඩනවා. දුක අවබෝධ කරන්න මහන්සි ගන්නවා. පංච උපාදානස්කන්ධ දුක තමා තුලින් අවබෝධ කරගන්න වෙහෙසෙනවා. අන්න ඒ ශ්‍රාවකයා තමයි ධර්ම අවබෝධයට ලං වෙන කෙනා. පිංගතුනි, අපි ඇස ගැන ඉගෙන ගත්තා, කන ගැන ඉගෙන ගත්තා, ඔය දැනුමම ඔය විදිහටම ගලපලා බලන්න නාසය ගැන, දිව නැමැති ආයතනය ගැන, කය මනස මේ ආයතන හය ගැනම ඔය විදිහට ගලපලා බලන කෙනා, ඒ දැනුම තමයි අපිට ධර්ම අවබෝධයට උපකාර කරන්න. අපි මල් පූජා කරනවා, අනේ අපිට නිවන් දකින්න ලැබේවා කියලා හිතනවා. හැබැයි අපි නිවන් දකින්න නම් ඔන්න ඔය ටික කවදාහරි මොන බුද්ධ ශාසනයේ හරි අපි නිවන් දකින්නවා කියලා කියන්නේ අපිට බුදුහාඳුරන්ගේ ධර්මයේ හැටියට අපිට අහන්න ලැබෙන්නේ ඔන්න ඔය අවබෝධ කරගත යුතු දුක ගැන, පංච උපාදානස්කන්ධ දුක,
ඒ ධර්මයේ තමයි තමා තුළින් අපි ගලපල බලන්න. දැන් ඔබ හිතන්න අපි ඒක සමහරලාට අපි උපමාවක් ඔස්සේ ගලපගන්න පුළුවන්. දැන් මලක් තුළ අපි ගලපනවානේ. පුප්පම් මිලායාති යතහයි ධම්මේ කායෝ තථායාති විනාශ භව. මේ මල පරවෙලා වෙනසිලා යන්නේ යම්සේද මගේ කයටත් මේ ඉරණමම අත්වෙනවා නේද කියලා බාහිර දකින ඒ අනිත්‍ය වෙනස්වීම අපි කය තුලින් දකිනවා. එතකොට අපි බාහිර උපමාවල් ඔස්සේ බලනු. සමාලාට මැරිලා කුණු වෙලා යන කෙනෙක්ගේ ශරීරය අර නවසීවතික වගේ භාවනාවලදී ආය තමන් තුලින් බලනු. එතකොට මේ මොන විදිහට අපි බැලුවත් එක එක උපමා උපමේය ගල්ප ගල්ප බැලුවත් ඒ තේරුම් ගන්න උත්සාහ කරන්නේ පංචුපාදානස්කන්දේ වෙනස්වීම අනිත්‍ය දුක් අනාත්ම ත්‍රිලක්ෂණේ මේ ආයතන හය තුළ මේ පංචුපාදානස්කන්දය වෙනස් වෙන හැටි මේ කයේ අතාස භාවි. එනිසා මේ ගැඹුරු ධර්මය තමා තුළින් දකින්න ඔබ මහන්සිගන්න. ඒ පිණිස බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ මල් පූජ කරන්න බුදුගුණ කියන්න පින්කං කරන්න චෛත්‍ය වන්දනා කරන්න බෝධි පූජා කරන්න එපමණකින් පමණක් ඔය මදෑ කියලා නතර වෙන්න එපා. ඒ ආමිස පූජාවලින් විශාල පිනක් රැස් වෙනවා. ඒ ආමිස පූජාවත් ධර්මාවබෝධයට උපකාර වෙන විදිහට නුවණින් විමසමින් මානසිකාරය යෙදෙමින් බුදුරජාණන් වහන්සේ වදාළ ගැඹුරු ධර්මය අහලා ඒ ධර්මයේ තමා තුළින් ගලපමින් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න කලින් මං කොහොම හරි මා තුළින් මේ උතුම් ධර්මය අවබෝධ කරන්න මං මහන්සි ගන්නවා කියන අරමුණේ උත්සාහයක් ගන්න. එනිසා ඔබට මේ කියන දේ යම් මට්ටමින් හරි තේරෙනවනම් මේ කියන ධර්මයේ තමා තුළින් ගලප ගන්න පුළුවන් නම් දැන් බලන්න සමහර අය ඉන්නවා කොච්චර තමන්ගේ නුවණ තීක්ෂණව යොදවනවද මේ ලෝකෙ මේ තියෙන නව සොයා ගැනීම විශ්මිත තාක්ෂණික දේවල් මේ චන්ද්‍රිකා යවනේව ග්‍රහලෝක ගැන මේ හැම දෙයක්ම අපි මේ දකින යාන වාහන මේ නිර්මාණය කරපු දේවල් ගොඩනැගිලි තාක්ෂණයේ මේ ඔබ දකින හැම දෙයක්ම මේ මිනිස්සෙගේ මනසේ හිතීම තුළ නිර්මාණශීලීත්වය තුළ කැපවීම තුළ උත්සාහය තුළ ඔවුන් ගොඩනගාගත්ත දැනුමක් තුළ ගොඩනගපු දේවල්. එතකොට ඒ වගේ දේවල් හොයාගන්න දැන් බලන්න සමහරු තාරකා ගැන පර්යේෂණ කරන. මුළු ජීවිත කාලෙම සමහර ලාවට අහස දිහාම බල බල තරු දිහා බල බල ඒව ගණන් හද හද ඒවැ දුර හොය හොයා ඒ ගැනම මුළු ජීවිත කාලෙම වෙහෙසෙනවා. සමහරු වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ කරනවා ලෙඩරෝක හොයාගන්න බෙහෙත් වර්ග හොයාගන්න මුළු ජීවිත කාලෙම ඒ ගැන උත්සාහය ප්‍රතිඵලය තුළ ලෝකෙට නව දේවල් දායාද කරන මහා පින්වන්ත වීරියවන්ත ඥානවන්ත අය ඉන්නවා. හැබැයි ඒ ඥානේ ඒ දැනුම ඒ උත්සාහය ඒ කැපකිරීම ඔබට ධර්මාවබෝධය පැත්තට යොමු කරගත් ඒ මහන්සි වෙනවා වගේම මේ පංචුපාදානස්කන්ධය ගැන ආයතනහය ගැන අනිත්‍ය ගැන තේරුම් ගන්න ඒ නුවණේ දෙවොත් ඒ ගැඹුරු ධර්මයේම අහලා තමා තුළින් ගලපගෙන තමා තුළින් භාවනා කරන්න ඔබ ඒ වෙලාව උත්සාහය කැපකිරීම යෙදෙවොත් ඔබට මේ ධර්මය දියුණු කරගන්න පුළුවන්. නමුත් පින්වතුනි මතක තියාගන්න සංසාර පුරුද්දක් නැත්නම් සසර පින නැත්නම් බාහිර දේවල් වලට මොන තරම් හිත යොමු වුණත් මේ ලෝකේ වටිනාම උතුම්ම ධර්මය අවබෝධ කරන්න හිත නැමෙන්නේ. ඒක තමයි ස්වභාවය. දැන් බලන්න සමහර ඔබ දැකලා ඇති මේ ලෝකේ සමහර හමුදා බටිව ගන්න ඔය ස්නයිපර්ස්ලා ගැන ඔබ අහලා ඇති. දින ගණන් තමන්ගේ ඉලක්කය ලැබෙනකන් සමහරලාට දවස් ගණන් හෙල්ලෙන්නේවත් නැතුව එකම ඉලක්කයට යොමු කරගෙන බලාගෙන ඉන්නවා තමන්ගේ ඉලක්කය ලැබෙනකන්. සමහරලාට ඇඟ උඩින් සර්පයෝ යනවා. ඇඟ උඩින් සත්තු යනවා. නමුත් හෙල්ලෙන්නේවත් නැහැ. තමන්ගේ ඉලක්කය ලැබෙන තෙක් දින ගණන් ඉන්න සොල්දාදුව ඉන්නවා. ඒ තුළ කැපකිරීම සමහරලාට තමන් දාගෙන ඉන්න මේස් දෙක සපත්තුව ඇඟේ සමහර කහනවා සත්තු කනවා මදුරුව කනවා කූඩැල් වගේ සත්වේ සමහර ශරීරේ ලේ බොනවා ඒ කිසි දෙයකට සෙල්ලෙන්නේවත් නැතුව තමන්ගේ අරමුණේම ඉන්නවා. හැබැයි ඒ කැපකිරීම කරාට ඔබ හිතන්න ඔහුට භාවනා කරන්න හිතෙනවද? පැය භාගයක් පැයක් වාඩි වෙලා භාවනා කරමු කීවොත් ඒකට යොමු වෙන්නේ කීයෙන් කී දෙනාද?
ඒකට හිත නැමෙන්නේ. මේක තමයි සංසාර පුරුද්දක ධර්මාවබෝධය පිණිස හිත යොමු කරපු කෙනාගෙ තියෙන සංසාර පුරුද්දයි මේ ලෝකෙ පංච කාමයන්ට සසර පුරුදු කරපු කෙනාගේ පුරුද්දයි අතර වෙනස. එනිසා පිංගතුනේ බාහිර දේවල් කරන්න, බාහිර දේවල් ගොඩනගන්න, ඒවා ගැන හිත හිතයි නොබම බලන්න ටෙලි නාට්‍ය චිත්‍රපටි බලන්න, විනෝද ගමන් යන්න, සමහල්ලාට කිසි වැඩකට නැති නවකතා පොත් කියවන්න, ලොකු පොත්පත් කිසිම අර්ථයක් නෑ කියෝලා ඉවර වෙනකොට සමාට පිටු දෙතුන් සිය තියන ලොකු පොත්පත් කියව ඒ පොත යන තව පොතක්කින එක වෙන තව පොතක් කියවුණු මං මෙච්චර පොත් කියවකින් හැබැයි අවසානය ගත්තාම ඒක පොතක්කත් ඔබට ජීවිතාව බෝධයට උපකාර කරලා නෑ. හැබැයි බණක්කහන් බණපොතක් කියවන් ඒ ධර්ම කරුණු තමාතුළින් විමසන්න භාවනාවක් කරම කීවොත් ඒකට හිත නැමෙන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ ධර්මයේ දියුණු කරන්නත් ධර්මයට හිත නැමෙන්නත් සංසාර පුරුද්දක් අවශ්‍යමයි. සසර පින තියෙන කෙනාටමයි ධර්මයට හිත යොමු වෙන්නේ. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ධර්මාවබෝධයට හිත යොමු කරගන්න වීරිය වඩන්න. අපාය පැත්තට නැඹුරු වෙච්ච මනස ධර්මීය පැත්තට හරවලා ගන්න, සංසාරයෙන් මිදෙන මාර්ගයට ජීවිතේ යොමු කරගන්න. ඒක ඔබ කරගත යුතු දෙයක්. බාහිරින් බුදුහාමුදුරන්ටත් පුළුවන්, ආර්යයන් වහන්සේලාට කල්යාණ මිත්‍රයන්ට පුළුවන් මඟ පෙන්වන්න, මඟ කියලා දෙන්න විතරයි. ඒ මඟ යනවද නැද්ද, ඒ අහන ධර්මයේ තමා තුළින් ගලපා ගැනීම ධම්මානුධම්ම ප්‍රතිපදාවේදීම තනිකරම තමන්ගේ දෙයක්. එනිසා මේ ධර්මය අවබෝධ කරන්න ඔබ අවංක උත්සාහයක් ගන්න. තේ පිණිස ඔබ හැම දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනු. ආකාසට්ඨා චුබුම්මට්ඨා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුබුම්මට්ඨා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුබුම්මට්ඨා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදුහු සාදුහු සාදුහු. අද නෙත් FM සඳුදා ධර්ම දක්ෂිනාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු හොරණ දික්කේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාතෘ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදුහනක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. සදහැවතුනි, උදාවන බක්පුර පසළොස්වක පොහෝ දිනය අප්‍රේල් මාසේ 23 වනදාට යෙදී තිබෙනවා. ඉතින් ඒ වෙනුවෙන් සංවිධානය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහන දෙකටන හැලුම් මහර බවුන්සෙත් මානසික සුවසෙවනේදී පවත්වන්න කියලා අපිට ගෞරවයෙන් ආරාධනා කරන්නට යෙදුනේ දර්ශනපති ත්‍රිපිටකාචාර්ය කර්මස්ථානාචාර්ය අතිපූජනීය දියසෙන්පුර විමල නායක ස්වාමින් වහන්සේ. අතිපූජනීය දියසෙන්පුර විමල නායක ස්වාමින් වහන්සේගේ ජන්මදින සැමරුම වෙනුවෙන් සහ බවුන්සෙත් මානසික සුවසෙවනේ දසවස් සැමරුම වෙනුවෙන් තමයි මේ ශ්වේත පූජා සජීවී වැඩසටහන සංවිධානය කරන්නේ. ඉතින් මෙහි අරමුණ බවුන්සෙත් යෝගාවචර පුදබිම නිර්මාණය කරන්නට ධනය, කාලය, ශ්‍රමය, දානය පූජා කළ දේශීය විදේශීය සජ්ජන සහ ලක්විරු සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරන්න සෙත් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අපි ආරාධනා කරනවා ලංකාවේ පමණක් නෙවෙයි විදෙස් රටවල ඉන්න මගේ ආදරණීය සදහැවත් පිරිසටත් මේ දෙකටන හැලුම් මහර බවුන්සෙත් මානසික සුවසෙවනට පැමිණ ඔබට භාවනාව ඍසි ලෙස වඩන්නට පුළුවන්කමක් තිබෙනවා. නැත්නම් යෝගාවචර ජීවිතයේ තිබෙන අත්දැකීම් ඔබට සමීප කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය කරන සියලු පහසුකම් නිර්මාණය කරලා තිබෙන්නේ. ඉතින් ඔබත් භාවනාව ප්‍රායෝගිකව හුරු කරන්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම්, කැමැත්තක් තිබෙනවා නම් ඔබටත් පුළුවන් දෙකටන හැලුම් මහර බවුන්සෙත් මානසික සුවසෙවන පින්බිමට පැමිණ ඒ අවස්ථාව උදා කරගන්න. වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක දෙක සටහන් කරගන්න. 01124228
හතලිහයි විසි දෙකයි විසි අට දුරකතනංකේට වගේම බිඳුවයි හැත්තෑ හයයි හයසිය පනස් නවයයි එකොළහයි හතලිහ බිඳුවයි හැත්තෑ හයයි හයසිය පනස් නවයයි එකොළහයි හතලිහ දුරකතනංකයට කතාබහ කරලා වැඩිවිස්තර දැනගන්න පුළුවන් කමක් තිබෙනවා. එසේ නම් බක් පුරපසොලොස්සක පොහෝ දිනයේදී සියලු දෙනා සිල්වත් ජීවිතයක් ගත කරන්න පැමිණෙන්න කියලා ආරාධනා කරනවා අති පූජනීය දේසෙන්පුර විමල නායක ස්වාමින් වහන්සේ වැඩ සිටින දෙකටන හැලුම් මහර බවුන්සෙත් මානසික සුවසෙවෙන පින්බිමට. ඒ වගේම අපි ඔබට සිහිපත් කරනවා නිතෆම් රේඩියෝවේ සේත පූජා සජීවී වැඩසටහන පවත්වන්න. ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන් 0777 41 52 272 දුරකථන අංකයට කතා බහ කරලා 0777 41 52 272 දුරකථන අංකයට කතා බහ කරලා මේ ගැන වැඩි විස්තර ඔබට දැනගන්න පුළුවන් කමක් තිබෙනවා. මේ ශ්‍රවණය කළ උතුම් වූ ධර්මදේශනාව නැවත නැවතත් ශ්‍රවණය කරන්නට netfm බන YouTube නාලිකාවට පිවිසෙන්න, ඒ වගේමයි නේත්‍රා Facebook පිටුව ඔස්සේ සියලු ආගමික වැඩසටහන් පිළිබඳව අපි ඔබව දැනුවත් කරන්නට සූදානම්. එනිසා රැඳෙන්න ජාතිය නාලිකාව netfm රේඩියෝව සමගින් අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව යලි මුණ ගැසෙන්නේ සඳුදා netfm ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාව සමගින්.